සෙමන ආරම්භ කර අදී දැනුම කියනදේ පස්සරදාන්න බෑ ගද දැනුුවෙන් සන්නද්ධ කාන්තාවක් නිවස ඉන්නකොට அන්නේ නිවස හරි පරිஃபෝර්ණයි. එනිසා ඔබ කාලීනෝ වැදගත්කමක් තියෙන දේවල් සම්බන්ධයෙන් දැනුවත්වීම වටින කාලක මේ පෑපිඒ වෙනුවෙන් වෙන් කරා. අද ඔබට පවතින තත්ත්ය පිළිබඳව හොඳ අනාවරණයක් කරන්න සහ උපදේශනය ලබා දෙන්න. අපි මැදිරියට ආරාධනා කලති නයි සඳහා කියාපු විශෂඥ වෛද්‍යවරට සෞඛමත අංශයේ වසගත රෝග විද්‍යාතනයේ විශෂඥ වෛද්‍ය හත්චා මනසිංහ මහත්මිය අයි අපි බොහ ුරු පුරුදු ය මි කලින්ි බොන හහිරතෙන. දැන් සබා සුබ ලත් අවුදක්වවා නිදුක් නරෝගය වුදක්වවා කියල මුලිමස පාතක බත් සේ ඔබ වෙනුවෙන්ගේ පාර්ථනය එකතු කරද්දිී ඇය තමයි දැන් ස්සරට මොකද වෙන්න කියලා මොකද. ොයි තරන් අප දේවල් ලඔබට කිව්වත් කතාබාකරත් අපි පර්ව දැනුම්දීම් කරත්. අපි දැක්කා සහර වෙලාවට ඒකපපු දේවල් ේ වි දිහරම නොකරවූ පිරිසකුත් හිටිය. මේක අවධානමකුත් අපිට නැතුවනේ තේරෙනවා නනේද. දැන් අදසුමින මමුලින් ඇතර මහන්න කැමති. අපි දැන් උත්සව කාලය ආරම්භවෙලා උත්සව සැමරවා මේකේ ප්‍රතිඵල එන්නේ කොයි කලේද. ඇත්තෙම කියනවානං දින දහයකට පස්සේ තමයි අපිට ප්‍රතිඵල්ල බාගන්න පුළුවන් වෙන්න. අපි දන්න කොහොම ඒක වෙේද හම ඇත්තම් ඇත්තරම අපේ වාසනාවට අප බරපර තත් කක නො ගිහින් අපිට පාලනය කරගන්න පුළුවන්වෙේද කියලා ොමනමුත් යම් හයකින් මේ පවතින කොරුණාවව සංගත තත්ත්ව යටතේ තැනින් තැන නැවත රෝකීන් මතුවීම භාර්තා වුණොත් වැඩි වශයෙන් ඒ සඳහා නම්ද ඒකට පේද මං දැන තත්වය මට පඩ පැහැදිි කරන කැමති දැනට ලංකාමිකයන් ඊයේ දවස වෙනතුර වෙනකොට අනු පන්දාස් නමසිය ගානක රෝගිින් තහවුරු වෙලා තියවා ඊට අම සමස්තය ගත්තහමැ ඒ දිනට වාර්තාවන එක සේදා හතයි තොකොට ඒක අනු දෙදස් තුංසිය ගානක්ම සුවවෙලා ගිහිල තියෙනවා රෝහල් ගත්තව ති කාරගන්නේ තුන්ශිස්තුනක් ගානක ප්‍රමාණයක් මේ අමතර ජනගාහන මිලියනයකට සැලකුවත් ශ්‍රී ලංකාවේ හාරදාස්තුන් සය ගානක රෝගින වාර්තාාවවෙලා තියනවා මරණ විසියටටක් ජනගාන මිලියන එකකට වාර්තා වෙලා තියනවා අපේ අයාබද ඉන්න ඉන්දියාව ගත්ත හම ඉන්දියාවේ නමදාස්ගානක රෝගින වාර්තා වෙලා තියෙනවා ජනගහන මිලියනයකට මරණ එකේ විසතුනක් ජනගාන බිලියනකට වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව දකුණ ආසියා කලාපය ගත්තාහම රෝගින් වාර්තා වෙලා තියෙන අටදස්ගානක් මරණ එකසිය දහතුනක් තියෙන. දට අපි තවමත් හඳස්ථානයක ඉන්නවා කියලා කියනවා.ඒවගේම අපිමත් දෙවනි ලංකාව තුළ ව්‍යාප්තිය ගත්තුත්ත එහෙම වැඩිපුරම තියෙන්නේ බස්නාහිර බලාත්තය වෙනද වගේම ම විද පලාාත්‍ය වැඩිපුරු ප්‍රමාණයක් ඉන්නවා මේකින් කොළඹ දිස්ත්‍රික්ය තිස්දාහක ප්‍රමාණයක් ඉවා. ගම්පහ දිස්ට්‍රික්කේ දහට දස්කානක ප්‍රමාණයක් අලුත දිිෂ්කේ හයදාස්ගානක ප්‍රමාණයක් ඉන්නවා. මීට අමතරව වැඩිපුරතින රෝම රෝග වාර්ාව ච දිස්ටික් හට මහනුවර ගන්න පොළුවන් හරිදස්ගන ්‍රත්නපුර තුන්දාස්කානක් ඉන්නවා. එතවට දෙදල් සත්‍යය ගාන කුරුණෑ ගලතිඉන්නවා. දස් පන්සියා ගන ගල්ලින්න ඉ අමතර සහහා දිිස්ත්‍රික්ොල යාපනය පුත්තලමගේ ඉදදාස් ගානක වාර්තා වෙලා තියෙනවා නමුත් දැන තැනටත් පන්සියට අඩු රෝගින් වාර්තා වෙලා තියෙනවා ජිස්ත්‍රික හතක ඉතර. දැන් ඔය ජනගහන ගනත්ව වැඩී ක ලපිගෙනනි කොළඹ ැ මේ දවස්වල පේනවා ඇත්තටම කොළම ජීවත්ව වෙන ප්‍රමාණය කොච්චරද කියෙලා පාරවල් හරි හිස්. සාමකාමී කිසි කලබලයක් කරදලයක් නෑ එතකොට මේ තර මේ කොළ ඇතුල පිරිල ඉඳල තියෙන ඇතරම් පිට පලාාත්වල ආපු මේ අය ගම්පලාත්වට දැංස් ගහිල්ල තියෙන අලුත්තවරුදු උත්සව සමරන්න එතකොට හැබැයි කොළඹ ඇතුලේම shoppingපින් කරලන් සාපපුසාවාර ගිහිල අශ බඩ බුට්තුුව එක රශී කරෙන තමයි දැ ඔන්න ඔක්කොම අරගෙන ිහින්තන්නේ අ ම් පලාත්වට දැ ගම්පලාත්වට අදානමක් තියවානේ අනිවාර්යම තියවා මොකද අපි දන්න හැ දැ කොළබා තුළ ජනගහන සංකීරණ තත්ත්වයක් තුළ. එකොට සිහිටපු කට්ටිය දැ ගමට ගිහිල තින. සමහනට ගම රෝගීන් අඩුස්ථානයක් ලෙස අපබි සැලකනවා. එතකොට මෙම යන ජනගහනය ඇතුළට රෝගීන් හිචියානම්. අහමු පරක්ෂණුවලටසාභාගි නවර පිරිසක් හිතියනම්. රෝගය ව්‍යාපතයන්න ඉඳතිිය. මේ උපසව කාලේ අහමු පරීක්ෂණ කිරීම ප්‍රමාණය වැඩිකරේ නැද් හෙමනත්තං ඒ පවත්වා ගෙනපු මට්ම ම දේක තිබුණේ. අනිවාරම සුල් ප්‍රමාණක වැඩිවීමක් තිබා නමුත් මහ පරිමාණ ලිසේක කලි නෑ. එතකොට දැන් බොහෝදුරට අපි හිත හදාගෙන තිෙන අයන්නත් කරගෙන නව හෙන්න ෆස්ටූසෙක් හලන යෙන්නේ එහෙම කියලා ඒ මට්ටමෙන් අපි පොඩි සෑහිමිකට පත්වීමකට පත්වෙලා තියෙන. දැන් ඇත්තරම එන්නත් කරනේ තත්ත්වය කොහොමද එ නැත එ වරක් ලබා ගත්ත කෙනෙක්ටුනත් මේ රෝගයබෝවීමේ අවධානමේ සීමාවන් කොහොමද. දැන් එන්නත ගත්තහාම දැලටර් නමලක්ෂ විසි පන්දාස් දෙසිය හතලිස් දෙකක ප්‍රමාණක එන්න තක් අපි ලබල් දීල තියෙනවා අපි ජනගහනයට. තටන කාල මට්ටම් වල්ට සෞඛ සේවකයන්ට ඒ වගේ ආරක්ෂාංශය ඒගේ ග්‍රාමිනිල් ධාරී වැඩිම අදධනවති ිච් ගාමනිල්ධාරී කොට්ට ොලිත ජනතාවට වගේ අපි දීල තියෙනවා. නමුත් දීලතියන්න්න පලින් දවසකි තරයි මර්තාව හිතරයි. තකොට මේ කොවිශීල් කියන එන්නතේ ඇස්්්‍රසනික එන්නතේ සම්පූර්ණ ප්‍රතිශක්තිය ලබා ගන්නනම් මාර්තා දෙකක් ඕනේ. දසම පහක මානත්තා දෙකක් ඕනේ. තොටයි දෙක්ක සම්පූර්ණ වෙන්න ඕනේ ඒ පචක්තිය ආවරණය වෙන්න එක නිසා ඒ ආවරණය වනත් අපි අ මුආාවරණය දැන්න්නමීම දෑක් ද පිදුසුදු කරගැීම සන්ටයිසකින් හරි පාවිච්චිකිරීම ඒ වගේ පු්ගලික දුරස්ත භාවත්ම විතරයක් පකත්තියා ගැනීම මේ අනිවාර්ම කරන්න ඕනේ. එහෙම නැත්තුව අපි ද එන්නට ගහල ඉන්න අපට ලෙඳ හෙදෙ නෑ කියන තත්වේ අප යන්න බෑ. ඒත් එක්කම තමයි මේ එන්නත පලිය කැටියට අපි දීලතිය අරත්‍රවිද අයිදත්තක දැන් මේ ඇත්ත අපිට පහුගියවුරුද්දේ තත්‍රම මේ සිංහල අලුත් අවුරුදුත්සවය සමරන්න බැරිවුණයේ නිසා අපි පඩි දුකකින් හිටිය කණගාටුවකින් හිටිය. දැන් මෙවරය අවස්ථාව පමණි අතිෙන හැබ අවස්ථාව ලද සැණින් අනිසිල සභාවිත කිරීම අතිශය අවදාානම්න මේ තත්ව පාලනය කරන්න වන ගෙදර ගෘහණිය මව. ැ තිබුණු උත්සව ඉවරයි නමුත් ඉස්සරහටත් සූදානම් කරලා තියනවා ගම්පලාාත්වල යම් යම් ස්ථානවල ආයතනවල අවුරු දුත්සව පවත්වන්න මේ රාජකාරී ආරම්භයෙන් පස්සෙ. දැන් මෙවැනි අවස්ථාවක අපි ගෘහණයන්ව මවවරුුණු දැනුවත් කරමු කොයි තරං අවධානමක් තියනවද එවැනි තැනකට තමසා තමන්ගේ පවුලේ උදවිය සහභාගිදවීම. දැන් ඇත්තටම අපි සෞක. මාර්ග උපඋපදේශන එකක් දුන්නා ඔය උත්සෝ පටන්ගන්න කනි. මවාාවරණ දැමීම අනිවාරය කලා දැ් සේද්දීම කලා සැනිටයි සහරි භාවිතා කිරීම පුද්ගලක දුරස්ට භාවිමීත්‍රයක් අත් තියාගාන කෙලා කිව මෙයා මෙය පුුණ පුනාා කිව. නමුත් අපි දැක්කා බොහොම උත්සවල එක මග හැනලා එක උල්ලංගනය කරලා පටතු කලා ඇතුළට යනකොට මූවාරණය දාගෙන යනවා ටිකින් සමහරෑන් නැතුළට යන්නෙත්වාරණය නැතුව. තින් මෙ ඉතාමත් දුක්ක දායකයි. මොකද අපි සෞක මාර්තේශයෙන් මාර්ගුප උපදේශකර දෙන්නේ මේ පිටිපස්සෙන් තව පරීෂ කොටසක් ගිහිල්ලා දනුවන් පමණුවන්න නෙමින්. අදත් පිළිගන්නවා ශ්‍රී ලංකාවේ තින්නේ උගත් ජනගහනයක් කියනක. මොකද අපේ උගත්භාවය වැඩි දත්තවල සාධකානුව ඉන්දියාවලට වැඩිය. ේ ඒවාගේ උගත් පිරිසක්ින් ශ්‍රී ලංකාවට තවත් හමුදාවක් පිටිබස්සට දාන අවශ්‍යතාවයක් නැහැ මේ කරන්න ලපා කියන්නේ. තට මේ දෙන්නේ තමතමාගේ සෞඛ්‍ය ආරක්‍ෂා කරගන්න ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න තට අපි බැඳලි ඉන්නවා අපේ භගකීමක් එක තොට එය බිඳදානව කියන්නේ එතා දුක්කදා එය තමන්ටම එන අවධානවා. තොට එක නිසා ඉදිරියට පවත්තන් යන උත්සවවලින් සංවිධාක මහත්වරුන්ගේ මා ඉල්ලීමක් කරනවා කාරණිකව මේ අපි ඒයා සිටින මාර්ග උපදේශ පිළිගන්න. යවගේ මාවරණය අනිමාාරය කරන්න. දරස්ට භාව රකින්න තට දෑත් පිරිසුදු කර සැනිට යිසකක් පාවිත කරන්න මේමක් කරන්න කරන ගම්ම ඔබයි මානස්සක සෞට්කට අවශ්‍යයම් සිදියයක් කරගත්තකි අපි ඒකට තඳුවන් පමණුවන්නේ හැබැයිති මෙහෙමයි. සමහාර උත්සව තියෙනවා ඒ කිරීම අත්‍ය වශ්‍ය මනොවන නිදැන් ආයර්තන වල තියෙන උත්සවහම. කිරීම අත්‍යවශ්‍ය නහැ ඒ වගේ දේවල් අපිට සීම කරන්න පුුවන් පවදිම තත්වයටතය එක ඕන කෙන කෝ දැන් මෙම එකක් තියෙනවා දැන් සමහර උත්සව තියෙනවා අපිට ඇත්තටම අත්‍යවශ්‍යන අනවශ්‍යයි මත අපි කරුත දෙයක්දදාගන්නවා තොට ඒ වගේ ඒ අවස්ථාවකදී ඒ අපිතමු එතන ආයතනයේ ප්‍රධානයට පුළුවන් තීරණයක් ගන්න අපට කාලයතිෙනවා වැටිමකද අවරුදුත්සව කියන එක නැතිවෙලා යන්නේ නෑ ඒ අපේ සංස්කෘතියත්තක බැඳිල තියෙන නිසා. එනිසා මෙ අරිස්ථානෝති ප්‍රප්ඥාවන් අපි කටයුතු කරලා මෙ මගරින්න අවස්ථාවල් තියෙනවා අප අවුරුදුත්සව එක නිසා ඒ ආයතනවල අධිපති කටියට යට කරන්න පුළුවන් ඒවගේම අප සිංහල හා දමිල ජනතා වෙනුවෙන් සිංහලලා දෙමලාලුත් අවුරද් සමරෝ වගේ මුස්ලිම් ජනතාව වගේ උත්සවකාලෙ තා රම්භ වනවා රාමසන් ඒ වෙනුවෙන් සෞඛංශ සූදානම කොහොමද ඒවෙනුවෙන් දැනුවත් කිරීම කොහොම කරගෙන යන්න. දැන් මෙතෙන්දිත් අපි සිංහල අවුරුද්ධට දුන්න වගේ මාර්ග උපදේශක පාවිනයේ දීල තියෙනවා. මෙම අවස්ථාවදී අපි දන්න මේ යාඥා කරන අප මුස්ලිම් සහෞදරවරුන්ට එම පල්ලි වලට යනකොට. අර තදබදයක් නෙමැතිව යන්න පළමු උපදෙස් දීල තියෙනවා. වගේ මේඒ පල්ලිවල, වැඩිපුරම දාන්න පුළුවන් සියහක පමණ ජනතාවක් විතර. තටඒ පල්ලිය තුළ අද යාඥා කරන ස්ථාන අතර මීතරක පරතරයක් තුරින් සලකුණු කරලා තියෙන්න්න ඕන අපි උදාහන්නයක් හැටියට ඒ පල්ලියට එකසි පහක් දාන්න පුළුවන්න්න සලකුණු කලා නමුත් අපි දෙන්නේ ඉඩ ප්‍රමාණය සීයක් ප්‍රමණ තර. එතවට මේ පල්ලිය තුළ වාතාාශ්‍රය හොඳට ලැබෙන පරිදි ජනනිල් දොරවල් ඇරලා තියෙන් ෝනනි එවගේම අපි ඉල්ලා සිටිින්වා පල්ලියට ්‍යඥාකරණයන මුසිම් සහෝදරයන්ට තමන්ට අවශ්‍ය පැදුක් හුඩා පැදුරක් තම තමන්ම භාවිතා ගෙදරින් ඇරගෙනඉන්න කියලා. අනිතක තමයි එතන්දි කෑම බීම එතක් අර කැන්ද ඒ වගේ ආහාරපාන භාවිතා නොකරන්න කියලා එඒවගේ එතන සේවක කරන කට්ටියට කියල දේනවා තමන්ගේ ආරක්ෂික්ත ඇඳුම් ඇඳගෙන. හිස වැැසුම් ගලවස් මමආාවරණ ගෞම ඇඳගෙන. ය වගේ එ පුද පල්ලියට එන කට්ටියගේ උස්නත්්‍යය මැනීමත් එත වගේම ඔවුන්න දැත් පිරිස්තු කිරීමට ස්ථානයක් සූධර්නම් කරේ එතන්ට එෙමු කරමීම වගේම සැනිටස එක භාවිත් ලබාදීම මේ වගේ දේවල් සෞකමකා එතන ඉන්න කාරමණ්ඩලයෙන් බලාපොරොත් වෙනවා. ඊට අමතරව. අවුරුදු දහට අඩු කිසිම කෙනෙකුට පල්ලියට එ එපා කියලා ප්‍රදෙස්තිීල තියෙනවා. තවට පල්ලේ කොරිත් මේ පිට ජනගහනය තද බදයක් ඇතින වෙනනිස්සටයුතු කරන්න කියලා තියෙනවා. ඒවගේම පල්ිය තුළ තියෙන අපිතමු වැසිකිලි පද්දතිවල තැන තම් ඒ වගේ ස්ථාන වල දොර දැනල්වලවල අපි අල්නි ස්ථානවල ලෝහමය තැ ඒවා අපිට පුළුවන් සියට හැත්තයවක මදධදිස්සාරවලින් ඇත ල්කොහොල්වලින් පිරිසුදු කරන්න චඩින්සරේ සේවක මණ්ඩලට කියලා තියන්න එවගේම පළුවන් අර ලෝහමය නොන එවා දසම සෝඩියම් හයිපකලෝරයිට් වලක් ඒක සුද්ද කල්ලා පවිත්‍ර කරන්න චරින්සරේ. දවට මේ උපදෙස් දෙන්නේ මොකද අපිට ඒ එතෙන්ට එන ජනගානයම අපි දන්නවා මුස්ලිම් සෞදරරු එතන්ට කැමැත්තෙෙන්න ඔු බක්තියන් ෙන එක ය අපන නවත් න්න බැහැ තොර යඥා කරන එකට අප උදෞද්ධ කරන්න ඕනේ තට ඒ උදව්වත් එක්ක අපි බලාපොරොත්වයෙනවා එ කොරෝනාවදානම එමගින් අඩු කරගන්න එනිසා තොට විශේෂෙන් පල්ලිය තුළ කිසිමහාරද දේවල් පවිතාකරන්න හොඳන පල්ලිය අවටත් අප එක සීමාවල් කල් තියෙන එපා කියන එක ඒ වගේම පල්ිය තුළට ගැනීම සීමා කල්ල තියෙනවා පල්ිය අවට ජනගහනයට ඇඳී නොවන්න සීමා කලතින මේක කටයුතු කරන පල්ලිය පිළිබඳ සේවක මඩුල්ල හොඳ ටීහිතට අරගෙන කළයුතු ෙන ඒන් අදාළ උපදේශනයන්ට අනුගත වනොත් අපිට ඒ අවධානමත් නවත්ත ගන්න නවත්ත ගන්න අනිවාරයම පුළුවන්ගෙන. හොඳයි දැන් ඒවගේම අප පාසල් දවා දරෝගැන කතා කරම පසල් දවා දරුවන්ට ප ද්ග කාලේයක්ක් නිවාඩු ලබාදිල දැන් කඩිනවි නවතතා රම්භ කවා පාසල් අධ්‍යපන කටයුතු. ට ැන් ඒ දරුවන්ගේ හැසිරීම. සහ දරුවන්ට මේ කොවිට් අහනවකෙන සංකූලතාවයක් ඇතිවුණනොත් ඒ දරුවන්ට පෙන් රෝගලක්ෂණ වැඩිහිටියන්ට පෙන්ව රෝගලක්ෂණ අතර වෙන ක් තියනවාද. එකොට ඒකට කොමද මපි සූදානම් පෙන්වවා. මෙමයි දැන් දරුවන්ටත් කොවි් හැතිෙනවා දට අපි දන්නවාර පැපලොරෝගය වගේ පැපිලොරෝගය ගොඩක් අමාරු වනවා වැඩිහිටියන්ට හැදුනහම නමුත් දරුවන්ට හැතිම එක ඉතාමත් අමාතත්තයෙන් අඩුවේමක් න තඒවගේම තමයි කෝවි් එකත් බයිරස් රෝගයක් වගේම දරුවන්ට හැදෙනකොට ඉතාම ද බල නන හැ මු මෙතෙනිි දරෝ ඉන්වා සමහන දරුවෝ අපිතිමූ පිළිකා රෝගවලට ගොඳරුවවෙච්ච. වගේ වෙන වකු ගඩු අමාරුවට ගොඳර වෙච්ච. අන ඒ දරුවන්ට හැදුන තනිවාරයෙන්ම බරපතර තත්වයට පත්වෙන්න පුොුවන්. එක නිසා අර කාලින රෝග තියන වැඩිහිටියන්ට . රෝග හැනහම රපතලේන තත්වයට පත්වනවාගේම දරුවන්ටත් ඒ අවධනම අනිවාර්ම තියෙන සාමා්‍ය දරුවක්ට උන කැස්සෙහිමිරිසා වැනි සාන්‍ය රෝග ලක්ෂණ පමණයිද පෙන්න්න. ඕ බොහ විට ඒවගේ රෝග තියෙන සමහර අවස්ථාවල්ද නිියෝණය ත්වට යමත්. අපිට කියන්න අමාරීක් ඒ අවස්ථාවද දරුවාගේ ඇගේ තියෙන ප්‍රතිශක්තියනමත තමයි තීරණෙවෙන්නෙක් ඒ තරෝගය කොයිතනම් දුරට බලබනවද කිය යම්ම වැසිස් ස හිතකා අලගුණ තත්වයක් මේ දවසල්තියනවා මේ කොයිතරං තර්ජනයක් වෙයිද අපේ රටට කොවිත් පාලනය කරනක අපි දන්න රස්න වැඩි වෙනකොට වෛඩසේ ක්‍රියාත්මකවීම මර්ධනය වෙනවා කියරද වෙසත් පටන්ගරන්නති. හත් එත පරිස්සරේ එතර සුබදායකනහෑ එතකට අපි දන්නවත් එත පරිසරනකොට සාමානයෙන් කඇස්සම් ලිසා වැඩියනවා. න්ලන්සා රෝගෙත් වැඩියනවාත කෝවිට්ව සංග දැත් පැතිරෙන ොළුවවා තට මටක අවධානයම කියන්න ඕනේ මොකද අපේ මේ දෙවනි රැල්ලේ ජනවාරී අග එහෙනත්තම් පෙබොරවාරි මුල හරිද තමයි දැඩි කරෝගින් සංඛ්‍යාව කාර්තා වුණ දිනකට නම සියගානක් ඉතර නමුත් අපට ඇත්තනම කියන්න ඕේ හොඳ පාලනයක් අපට ලැබුණා මාර්තව අන්තිම එකැන අප්‍රේල් මුල වෙනකොටැන මේ හරි නොකොට දෙසයට අඩු. ානක රෝගින් වාර්තාවීමක් වුණ පොටේ පාලනය අපි ඉතාමත් ඇදගත්තේ ඔබනවතත් නොගසවන එකයි වසංගතරග විද්‍යාතනයේ විශෂන වෛද්‍ය හච්චය මොනසින් හමත්තක්කයි අප කතාබහ කරමින් හිටි දැ අරඔබතුන් හිට කිව්වගේ වර්ශාපතනය කියන තත්වයට එ වෙන වෙන පැත්තකට අපේ මේ කතා වාරංගන්න වෙන මොකද දෙමවපියූ හැම වෙලාවම හිතන්නේ තමන්ගේ දරුවගේ ආරක්ෂාව ගැන ආරක්ෂාව ගැන හිතද්දී යම්හැකං දරුවෙකුටඋුණක් කැස්සක් හෙම්බිරිස්සාවක් මේ වගේ දෙයක් රෝග ලක්ෂණයක් මොතුුණක්. මගේ දරුවවාට කොවිD් හැදිල වෙන්න ඇති කියලා හිතලා රෝහලට ගෙනන්න බනා මොකද ඉළඟට දරුවවා කොහෙට දායිද කිය ගන්නන්නේ. තවන්ට බලන්න වෙන්නෙත් නැතින් එහෙගියත් බෙතක් නෑ හින්ද මෙහි පරිසංකරගන්න කළ ගෙදරතියගන්න. මේක කොයිතරං අවධානමකට දරුවාගේ ජීවිතය දානමද. ඒ ගන්න අත්තනෝමතික තීරණය නිසා. අනවාර්යම හොඳ ප්‍රශ්නයක් දැ මෙතෙන්දී දරුවට උනක් එෙනවනම් සාමන නියරෝගි දරකට උුණක් එෙන්නෙ නෑන නක් වගේම අසනීපතත්වයක් මත්තුවේ නොවනම්. ඒ දරුවාකිරේ සැලිකැ්චලිකිලිමත් එක ඉතාම ත අවධානය කළ ුතු දෙයක් යවගේම දරවාට උන්න උගුර අමාරුවක් කැස්ස වගේ දෙයක් එෙනවනම්. දරුවාව අනිවාරෙන්ම වෛද්‍ය පරීක්‍ෂණයකට වයිතා කරන්න ඕනේ දොටත් තන්න වෛද්‍යවරිකුට පෙන්නුම් කරන්න ඕනේ. දොට වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. දොට අපි කියනවා දරුවාවට හදිසයක දරුවගේ තත්ත්වය බලවල්ලා වෛද්‍යවරයා උප දෙෙස් දෙෙනවා නම් PිCR පරීක්ෂණයක් කරන්න කියලා මවරු බිය යුතු නැහැ මොකද පCR පරීක්ෂණයෙන් දරුවා එක මේ එයා රෝකෙක්ලෙ සහඳුනාගත්ත හොස්ත් දරුව අ අපි යමු කරනවා මෛධ මත්්‍යස්ථාන පරි වැඩග ස්ථානයකට එම නත්තා ස්ුලේෂන් එක ඇන ද කලාවෙන ස්ථානයකට. තොට දරුවව සමහල්ලාට අපි යවන්නේ නැහැ සමහල්ලාට මමට හරි යන්න වෙනවා දරුව සමක තනින් දාන්නේ නැහැ දරුවව. දොට එමත් දරුවා පිළිබඳ අවධානය ොමු කිරීම තාමත් වැදගත් එෙනුවම් කොද ගෙදර තියල ප්‍රතිකාර කරන්න බැහැ. තොට අනික මන්ග දරුවට වෙනරුවෝ ගියත්්දේ. තොට කොරෝනා නෙමෙයි. න්ස්ුවන් සවෙන්න පුළුව තොට උුණනක් එක්ක කැස්ස නැතුව උනේ තදඋුණක් එක්ක ඩෙංගු වෙන්නත් පුළුවන් තොට එක නිසාතමරලාට අර කියන විදිහගේ ඩෙගු හැදිලා කොවිද කියල හිතට ගෙදරතියාගත්තත් දරුවවා කොහොමත් ජීවිතහනයක් හාහනයක් වන්න පුළුවන් දැන් ඩෙංගුේල මේක කොයිත්වෙන් ඇති කියලා යම් දෙන්න බැහැ දරුවව යවන්න කොහට රිදායි කියලා අපිට ච්චන්න බෑ කියලා දරුව තියාගත්වොත් ගෙදර උද උත්සන්ද වෙලා ඩිංගු වලින් මරණය පවයි ඇතිවවෙන්න පුළුවන් තොට අපි දන්නවා අපිට රෝගයක් හැදෙන්න සීමවයි අපිට උත්සන්න වෙන කාලෑ අතර ඒක නිර්ණය කරන්න බෑ මේකොයි වගේ වෙලාවකින් වෙනවාද කිය. තොට හොඳම දේ තමයි කඩිනම් පියවරක් කරගෙන ඒකට ඉදිරිපත් වෙලා කටයුතු කරන එක. පුංචි දරුවන්ව ලැන් බවධරණයෙන් කිය නොහෙම තනියයෙන් රෝහලේ තියන්න නැහැ නැහැ. දවට දරුවෙක් ගෙනං අමති කවර කරහරි මහරි පියහරි පිමි දරුවෙක් ෙනම් පියා. ඉන්න ඕන උද කලා කරන ස්ථානවලට දවට බුද කලා ස්ථානවලත් ප්‍රතිකාර කරන්නේ එහෙම කියල තමයි මතයක් යන නමුත් මෙතෙන්දි අපි ගොඩක් වෙලාට උදකලා කරන ස්ථානවලට දාන්නේ රෝග ලක්ෂණ වැඩිදුරට පෙන්නුම් නොකරන සමහල්ලාට සුළු රෝග ලක්ෂණ තිබුණත් අර රෝගල් සමහල්ලට නොපෙන් යන කට්ියත්ත එක්. එතකොට මෙතෙන්දි අර දැඩි වෙන කාලීන රෝග තියනක තමයි ගොඩක්වෙලාවට අවදානම වැඩි ොට ඒ ගොළම තමයි දාන්නේ ප්‍රතිකා මද්‍යස්ථනට එනිසා හුද් කලාකන මධ්‍යස්ථාන වලද සමහට ඇන්ගේ පොඩි අමාරුවක් වුණොත් ඒකට වේදනානාශකයක් දෙනවාගේ මෙත්සමක දන්න මේ අපි දන්නවා කොරුණාව රෙසකට අවෂද නැහැ එනිසා ඇගේ ඒ අවස්ථාවදන සා තත්ත්ය සලකා බල්ලලා තමයි ප්‍රතිකාර කිරීම කරන්න එක නිසා අෞෂදීමක් නෙේ ොතෙන්න්ද අපි බලාපොත්තෙන්නේ උදකලා කරනයෙන් රෝගය ව්‍යාපතිය වැලැක්වීම අනුන්ට රෝගය පැතිරීම වැලක්වීම හොඳ දැන් කෑම බිනැන් අපි මේ ඇෑම බීම හුවමාලු කරගන්නවනේ මේක සාමත්තියනවා. මේ ගෙදරින් අර ගෙට්ට කැවිලි පවිලියර මේක සත්වේ ඇත්තරම කොයි කලේ දෙත්ති න මේ වැනි කාලෙක ඒක කොයිතරං අවධානමක් ගන්නාද. අපිට කියන්න බෑ දෙන්න එපා කියලා ගෙදෙට්ට හම ගන්නගෙන නමුත් ඒත් ඒ අප අහරයට ගැනීමතුලින් අර වෛරසක අපිට එන්න පුළුවන්. ති ඒකනිසාපි කොහොමදමිතන ආහාර රටාවේ දී සැලකිරීමත් න්නවා. මෙතෙන්ද අපි දන්න මෙහෙමයිද වෛරෙස එක ගොඩක් වෙලාවට බිඳිති මගින් යනකෙන එකක් එතකොට අරබිඳිති ස්ථානවල තැම්පත් වනාට පස්සේ අපි ඒවා අරගෙන් අපේ මූුණය හඩි නහය ඒ වගේ ස්ථානවල අතපතගාන්න ගිහම තමයි රෝගය වැල දෙන්නේ නමුත් මෙතෙදි අපි කියනවා අපි දැන් කැවිලි පුවමාරු අපේ කලින්දීපු සෞඛ්‍ය මාර්ග උපදේශී අපි කියල තියෙනවා එක ොරයින්න ගොඩ හොඳයි කියන එක. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමේ. ඔබේ ගෙදර වැ කැවිලි සාදාගත්තා නම් ඔබේ අනුබව කරන්න. තව කෙනෙක් කෙරි සිනාමල් වූනෙන් ඕු හාහිනා වෙන්න. ඇයහා හිනා වෙන්න. ඒක අයිති මත කැවිලි පෙවිලි අවන්ට වැඩිය මේ අවස්ථාවේදී. අපිදන්න හොඳ සංස්කෘතික. අංගයක් තයි බෙදා හදාගන එක නමුත් බෙදාහදා ගැනීම අවධානයට අවධානම් තත්ත්යට පත්තින අවස්ථාවක් එක. එනිසා අ කෑමවලින් ්‍රරෝගය බෝවෙන්න නැහැ නමුතර ඒවා වල පැතිත වෙලා තිබුණ නම් අති අපේම් එම කෙලබිඳිති අපි හරි අතපතගාගෙන නාසයමුව වගේ ඇස්වල තවරගත්වොත් තමයි මේ රෝගය බෝවෙන්න තියන්නේ තියනෙ එනිසා වැනි ක්‍රියාවලට යම සබදායක නෑ තොකොට අනිතක තමයි අර කෙලබිඳති අපිතමු දැන් අර අපි අපි රාමසාන් වලදී කිව්වා කැඳ ඒ වගේ දේවල් වෙෙදන්න එපා කියලා පල්ලි තුළ. හේතුව මොකද අර සමහලට එකම කෝපය වුණත් පවිචකන්න පොළුවත් නොට අප අ කලබිඳති කෙින්ිම ගෑවෙනවා. ොට ඩරෙක්් අපේ කෙලින්ම ඩිරෙක්් කට් කල කියෙනවා එකක් මොක කෙින්ම්ම මේ සම්බන්ධ වෙනක ඒ වගේ දේවල් අපි බොහොදුට වලක්කගන්න ඕන අවස්ථාවතියේ. දැන් ඒවගේම අපිසාපුසාවරහීමම ගියාන නේද ඇතිවෙන්න රෙදි පේරදි ගත්තා ඒවගේ මේවත් බෙදහදාත් ගත්තනේ දැන් ඇත්‍රම මේ ඇඳුමක් මත එහම මිලදීගත්ත ඇඳු මක් මත හෝ එහෙම වෛරසය තැන්පත් වෙලා තිබ්බනම් සමහරුද වීන්න ඒව හෝදල සමහලුද වීන්න එහම නැති ති එක එකේක් කෙනාගේ පුරුද්ද ඇඳුමත් ඇවරුණු වෛරසය කොයි තර කාලයක් ක්‍රාත්මක වනද සමත් පිට යෙන වරසේ කොච්චර කාලයක් ක්‍රාත්මක වනද සහ අපි දැන්නා බොහෝසාපු සවාරි වයද්ධ සාපපු වීදුරු හා වානේ වලින් නිමවෙලා තින. දි ඒවෑ මත කොච්චර කාලයක් මේ වෛරසක තියන්න පුළුවන්.තකොට පිරිසිදු කිරීම් කියන එක ඔොහොමද කරන්න ඕනෙ මේ. එතවට මේ මේ පෘෂ්ට කියන කියල ගත් හම දැ සමත්කනෙක ප්‍රෘෂ්ටියාව. තොට සම කියන අපේ කෙලමිතිති කැනෙ තමන්ගේ සඩීරේනේ තොට කෙලබිදීතික්මට පතිත වෙනවා පතිත වෙලා එතට සමතුලත් අපිතම පේක පෑ දෙක තුනක් ඉතර තියන්න පුොළන් නමුත්ැ පෘෂ්ට කියනක හිරවලියට නිරාවරණය වෙලා තියෙනවනම් අනිවාරම්ම අර හිරවලිය නිසා වෛරසේක විනාශ වන්න පුොඩක් එතවට හිරුවලි ඇත්තටමි ගන්න ඇඳම් හිරුවවලේ තද හිරුවලිය දාලා හැයක්ක් දාලා ගන්නකොට එක තත්ත්ය වෙනස්සෙනවා. නිසා නමුත් අපි දන්නවා දැ කඩසාප්වල අපි අල්ලන ස්ථානතියනවා හැඩල් ඒවල්. ොට ඒවගේ දේවල් වල අපිටම කෙනෙක්ගේ තිබිචේ පර පෘෂමත පත්තිපතිත වෙන්න පුළා ොට ඒවා නිතරම අපි සැරින් සැරකැන ක්‍රමාණුකුල පිරිසුදු කරන්න ඕනේ කලමා කලින් කිව්ගේ. දිසාාරසි ඇත්තාවගේ මධ්‍යසාරවලින් මේ කෘෂ්ට සලින් සැර පිරිසුදු කරන්න ඕන නමුත්ර අපි සමමතු පිට ප්‍රමාණය වැඩී අ අනිත් ප්‍රමාණවට වඩා මොක සම කියයන්නේ තමන්ගේ මක යගාවටම තියන කොටස ොහොට ඒවගේ තැන්වල ේග මේ අ ජීව වර්ධයක් වෙන තැන එන්න වෙන්නේ නැහැ නමුත් අර පැතිතවීම තියවා වැඩිපුර හ ඒති ඒ නිසා මේ මේ සාමාන්‍යය හොඳ තද රස්න ඉරුවෙලියට නිරාවරණය වුණත් මේ වෛරසක මර්මා්‍ය වෙන මරණයට පත්වෙන ඒක තමයි අපි කියන්නේ අද ්‍රාමසන් මේ මංගල්ලට තියෙන අස්ථද අපි කියෙන පල්ලි වෙලාවනුවත් ජනෙල් ලැරලා තියන්න ඒස කරපුරුමේ ශාලාවලට වඩා අපි අනුමත කරන්නේ ජැනෙල් ලැරල වාතාශ්‍රය හොඳින් දෙන පරිසරයක තියෙන ස්ථානයක්. දැන් මේ අපප්‍රේල් මැයි ජුනි මාස කියන්නේ විවාහ මංගල උත්ස වැඩිපුරේ දෙෙන මාස. ද ඒ ගැ අපි කතා කරන්න ඕනනේ දැන් ඉදිරියේද හම විවාහමංගල උත්සවේකට පහුගගේ වසර තත්රම ගන්න බැරු හින දාහකි එක්යිඉන්නේ දැ මේ තමන්ගේ විවාහය තියන්න බලාපොරොත්තුවන් ඉන්නයට අලුතෙෙන් නිර්නායක ඉදිරිපත් කලා තියෙනවද හෙම නැත්තං කොහොමදද තමන්ගේ ඒ උත්සවය ගන්නඕනේ සුදුසු ක්‍රමවේදය. ැ සුදු ඔය විවාහ මංගලවලට අපි සෞඛ්‍ය ක්‍රමාණුකූලව උපදේශයයක් දීලතිබුණ කලින්. ඒකම තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකට උත්සවයට අනුව ඒ උත්සවය උත්සව ශාලාව අනුව කොතරම් ප්‍රමාණයක ප්‍රමාණයක් ධනවද කියලා එ අමුත්තෝ තීරණය කරන්න වෙනවා පලාතේ සෞඛ්‍යවෛද්‍ය නිලධාරී මහජන සෞඛ්‍ය පරික්ෂක මගේ එතකොට දැන් අපිතුම කෙනෙගේ විවාාහොත්සවයක් මේක පල්ලවෙනියෙන් මේ කාට දැනුන් දෙන්නඕන මේ පලාතින්න සෞඛ්‍යව වදලධාරන්ගේ අවස්සර අරගෙන තමයිඒ ශාලාව අපි ලැස්සි කරගන්න වෙන්නේ. එතකොට නැතුම් අපි ශාලා ශාලාව යිතිකරුන් දැනගණ්ඩෝනේ ඒ ක්‍රියාමාර්ගය. න්න මේ අවස්ථායිමං ආහෝ නැවත මතක්කිරීම කරන්න කැමති රාමසාන් කලින්ගෙන උත්සවේ දී. සෞඛ්‍ය වෛද්‍ය නිර්ධාරීන්ගේ අනුමැති අනිවාරීමම ගණ්ඩෝනි අනුමැති අරගෙන සෞඛ්‍ය වෛද්‍ය නිර්ධාරීන්ට අපි ඔප දෙෙස්දීල තියෙනවා පහමහන්ජන සෞඛ්‍ය පරීක්ෂක මගින් ඒම කටයුතු අධීක්ෂණය කරන්න කියලා. තට ඒ වගේ මේ එකක් තමයි මංගල උත්සවලටත් වෙන්නේ. තොට අපි කලිනුත් කියල තිබ්බා එ අමුත්තඟ පාලනය කරගන්න. ඒ වගේ මාර ආසන මීතරයක් දුටින් පණවන්න එතමොට දුරින් පැනවට වැඩ හිල්ල වැලම් සිපවරඳ ගන්න. මාවරදාන්න අත්සේදමති අගරන්ඩ ඒ කිව්වට අපි දැක්කා ගොඩක් අවස්ථාවදී මංගල උත්සවේදී මුාවරණය දාගෙන යනවා. ඊට පස්ස පැයාකත් යන්න කලින් ඒ ඉවත්වයෙනවා. ඒ වගේ මීතරය දුර ඉවත්වෙනවා. සිප වැළඳ ගන්නවා එතවට අපේවා එපාකිීපු දේවල් උබොහෝ දුරට වෙනවා. තින් මෙ සංවිධානය කරන කට්ටියගේ වගේම මංගල උත්සවට සසාභාගි වන අමුත්තන්ගෙන්ුවත් වගේකීමක් කියන්න ඕනේ මට කලිනුත් කිව්වා සෞඛ්‍යමාර්ත්‍යංශයෙන් කරන්න පුළන් උපදේශයක් විතරයි දෙන්න පුළන් උපදෙස් විතරයි. එතකොට වගකීම ඔබ අත්තෙයි එතකොට ආරක්ෂංාංශේයටවත් කාටවත් තැන්නේ පිටුපස්සඟ හිලා කරන්න බලපෑම් කරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔබගේ වගකීම ඔබ හරියට කරනවනම් අපිට අපි තාමත් ඉන්න ඉන්දියාවට වඩා අඩුරෝකී තත්ත්යක අපිට එය සාර්ථ කරගන්න පුළුවන් අපේ වැගට යුතු. හොඳම වෙලාව අපි මෙතැක් වෙලා කතා නොකරපු කාරණයක් ගැන කතා කරන්න මකද දැන් හැම වෙලාවෙම අපි කෙන කොවිඩ ධහනම කොවිද් ධනම කියලා කොවිට දහනමත් ියම්යම් වෛරස් කාන්්ඩ් ඇති ව ලෝක වනත්රටවල්වෙල මුණ ගෙලා තියෙන කියලා අපේ රටේ එහෙම ව විධ කාණ්ඩ යෙනවද මේ වෙනකොට මුණගෙලා තියෙන කාණ්ඩයන් මොනවාද එහි අවදානම් ත්ව කොහොමද මෙම අප අපේ ශ්‍රීජයවදධන පුර විශ්වවිද්‍යාලයේ මේ පරීක්ෂණ කරනවා. තට නී වෙනස්වෙච්ච වෛරස අඳුනා ගත්තා. තොට රට ඇතුළ වෙච්ච ද්ගලයන්ගේ. නමුත් එය ව්‍යාප්ති වෙලා නෑ තොට ඒ පුද්ගලයන් හා තමයි වැැදිල තියෙන්නේ නමුත් ඒක ව්‍යාප්තවීමට අපට ඒක ලැබුණන්නේෙ නැහැ අපේක නවත්තා ගැනීම තුමුණක සාර්ථගත්තයක් අපිට ලැබුණක්. නමුත් ඒ වහැම වවිරෙස්සයකම තියෙන්නේ තමාන් එම වෛරසයක් කිව්වාහාම මේ වෛරසට පුළුවන් කාලෙත් සමඟ තමන්ගේ ඇතුළත තියෙන අභ්‍යන්තර වියහය වෙනස් කරන්නම්. මේ වියහය වෙනස් කරගෙන එගොල්ල මේ අවස්ථාවිදි කරන්නේ ව්‍යාප්තිය වැඩි කරන එක. තොට අපිට ලැබිච්ච මේ වියූහ වෙනස්සෙච්ච වෛරස්වලින්ම දැක්කේ අපි ඔවන්ගේ ව්‍යාප්ති පැතිරීම. දැඩි ඇ අපිත කලින්ව්‍යාම රෝගින් සයක් හදන්න පුළුවන්න්නම් මේ වෛරසට පුළුවන් රෝගින්. හ තොට අර සංක්‍රමණය සංක්‍රම ජනගාන සංක්‍රමණයක් එක ්‍යා්තය වැඩීමක් වෙන්න. නමුත් එකම වෛරසය වෙන්නේ වෛරස මර්තන කටයුතු එකම විදිහයි අරරකව ත්‍රවිධ යුදදා තමයි අපට පාවිච්චි කරන්න වෙන්න. ඒවගේම තමයි අපි එන්න තක් හදාග තිබුණ අපි පාවි්චි කලා ලංකාවේ ඒ එන්න තත් මෙ වෛරසවලට ඔොත්තු දෙන ැන ඇරුතු දෙනවා කැන වෛ මර්ධනය කරන්න. ලුවන්ෙනවා මෙම ඉන්නත් මර්ගෙනුත් තොට එන්නට බලබලවලොකු බලපෑමක් වෙන නහැ වෛරසේ වෙනස්සෙලා යාගේ අ ව්‍යාප්තය වැඩි කරගැනීමට කටයුතු කළට. එන්නතේ විිධ කාණ්ඩවලදිී මරණනුපාතය වෙනස් වන්නත් දෙගෙන බලපෑමහි තියෙන ශක්ති ප්‍රමාාණය ජීවිත වදානමට කොහොමද බලපෑම එන්න නැහ වෛරස වෛරස අ උකිවාන ව්‍යා්තය වැඩිවෙන කොට අ කාලීන රෝගීන් වශයෙන් තිබි්ච කොටස සමහල්ලාට අර වෛදෙසට හමු නොවනු මුණ දුවිපු නැති කොටස් පවා මුණ දෙන්න වෙනවා එතකට වැඩිපුරක් අස්සක් නෑර වැ පැතිරෙන කොට අ වැඩි රෝගී සංඛ්‍යාවක් අත රතුරු අබාධ තියෙනගැනෙ කාලින රෝග තියන සංක්‍යාවක් වැඩිතුර මුණ දෙන්න වෙනම වෛරෙසේට ඒක නිසා එම රෝගී තත්ත්වයන් තියෙන. ත් මේ අපිට දිය වැඩියාව ෘතිකෘදිරරි පිරිණය හඩද රෝග වකු ගඩු අමාරෝග අක්මා වැමාරු මේ වගේ තැත්ත තියෙන රෝගින් තමයි මේ පරණ වාර්තාාවලත් වැඩිපුරම තියෙන හැසි අටක් තියනවාර්තාාවලත් වැඩිපුරමින්න්නේ එම රෝගීන්. එතවට එම රෝගීන්ට මෙම වෛරෙසය අ සංක්‍රමය ව්‍යාප්තය වැඩිවීමනත්ක ම වෛරසනේ තවට බලපෑම වැඩිය කොලන්ට සාමාන්‍ය පුද්ගලන්ට වැඩිය දනත නිසා බරනු පත අපේ සංඛ්‍යාවත් වැඩිවෙන්න හිට තිය එකට දැන් එන්නතේ ලක්ෂණ නම එකටාසන් ප්‍රමාණයකරන දීර තියෙන්නේ ඊලඟ කොටසට කවදා ලැබයිද සහ දෙවන මේ සකන්්ඩෝස අපිකින කවද පලවෙනි කොටස්තිීපයට දෙවැනි සක දෙෙන්නේො දෙන්න තියෙන්නේ කොයි කාල දැන් අප ඒකට එන්නත් අපේ රටේ දැන් මේනර තියෙනවාට. ඕ අපමත අපි දන්න දොලොස් ලක් ලක්ෂ දොලහක් ගෙනවා ඉන්නත්. අපිට හම්බඩ. කොට ඇස්ට සෙනක එන්නට කැනෙකව විශේල් ික. එතකොට මේ එන්නතින් අපි දැනට නමලක්ෂ විසි පන්දාස් දෙසි අතරිස් දෙකක් දීලතියෙනවා. ප්‍රමාණයක් තියෙනවා දෙවන එන්නට ලබල් දෙන්න. අපි දන්න මුලිබ පටන්ගත්තේ අපේ සෞග්‍යකාරමණ්ඩලයටත් ආරක්ෂ කමාත්තංශයට. නතකොට් ඒ කට්ටියට සමහරලාට අපි ප්‍රමාණත් වයෙනවා. එන්නත දෙවන මාත්‍රාව ලබල් දෙන්න අපි බලාපොරොත් වෙනවා අප්‍රේල් විසිදුනින් පස්සේ. අනිත්ක තයි තවදුරට අප බලාපොරොත්තියන ඇස්ටර්ෂණක එන්නට ලංකාවට ලැබේ කියලා. ඟද ඉන්දියාවේ සිරුආයතනින් තමයි එන්නට නිෂ්පාදනය කරන්නේ මේකට ඉතරක් නෙමෙයි අපේ ප්‍රතිශක්ති කරන වැඩසටහනේ මු දෙන ප්‍රතිශක්ති කරන එන්නත් පවා එම ආතනෙන් තමයි හදල අපි ලංකාවට ගන්නේ. නමුත් බෙතෙන්දි වෙන්නේ ඉල්ලුම වැඩි ඕකේ හැමතැින්ම නට ඉල්ලුමත් එක්ක සැපියුම ඉතාමත් අමාරුවෙන් තමයි කටයුතු කරන්නේ. නමුත් ලංකාවට විශේෂවරප්‍රසාධයක්තියනවා ඉන්දියාවෙන් එක නිසා ලංකාවටේන්නත් ලැබැයි කියලාපි උගක් තුරට බලාපොරොත්තුයෙන. ඒ අප සිංහල දමි අවුරුද්ධගැන කතාහලා රාම්සාහන්ගන කතකලා ඒ වගේ බෞද්ධයන්ට වැද දවසක්න තමයි වෙසක් උත්සවේ ළඟගලන්ගේෙන ත රාමසහන්කාලයේද මේ කෑම බීම බෙදහදාගැනීම සිංහලුත් දෞරුදර ෙදහදා ගනීම මෙච්‍රවදානන්න්න වෙසක් උත්සවේදී. අපිදන්නවා දන්සල් මහා පරිමාණයෙන් පැවැත්වන කාලයක් මේකට සෞ්‍ය උපදේශයන් කොහොමද ක්‍රියාපක පෙන්න්න. මොට අපි කලින්නම් වෙසක් තියන්න බලාපොරත්තුන්දෙ නහැ නමුත්. උලිම කියන්න ඕනේ අපි අවුරුදු සැමරුවා මහා සෞඛ්‍ය අංශේන්තිපුූ උපදේශ උල්ලංගනය කරලා එතෝොට ඒක ප්‍රතිපාල අපි බල විඳින් ඕනේ ඉස්සලාම් බලන් ඕෝනේ අපේ වාසනාවටේ රෝගීන් හොඳට පාලනය වෙච්ච මේ ලංකාවේ රෝගන් වැඩවීමක් ඇතිුණේ නැත්තං අපට වෙසක් සමරන්න පුළුවන් වේවිී නමුත් අවාසනාවකට අපේ රෝගීන් අර මුල් අවස්ථාව වගේ ප්‍රබරවාරී මුල් හරිී හිටිය වගේ දවසකට රෝගින් නම සය ගානක් වාර්තා වෙලා දහ වාර්තා වුුණොත් මහිතන්නේ අපිටඔය කිසිම උත්සවය සමරන්න බැරි වෙන නිසා අපිට දැම්ම ඒ අනවැකි පළකරන්න බැහැ නමුත් වෙසක් උත්සවලටත් සෞඛ්‍යමාත්‍යංශයෙන් මාර්ගුපදේශය ලබල් දෙයි නමුත් ඒ ලබාදුන්න මාර්ගුපදේශය පිළිපැදීම අපේ ජනතාව සත්තුයි ජනතාවගේ වගකීමක් තමව එම අනුන් බේරා ගැනීම. එනිසා රට මේ තත්තය වදුර වලක්ව ගන්න අපේ ආරක්ෂක අමාත්‍යන්සේ නිලධාරින් කියාසිටිනවා ඉල්ලීම් කරනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරධාරින් කියා සිටිනවා ඉල්ලීම් කරනවා තොට දේශපාලන වශයනුත් හැම පක්ෂයම කියා සිටින ඉල්ලා සිටිනවා මේ ජනතාවතය තියෙන්නේ. තට ජනතාව දකිින් ඕනේ මේ අවධානම ගැන. අපට තාව කොච්චර කාලයක් කොවිද් එක්ක සරන් කරන්න වෙයිද. අපි බලාපොරුත්තිය නම් කොවිඩ් වසංගතිය මොකද සමහර රටවල් වල තුන්ගනි රැල්ලත් ඇැහිල තිය. එතකොට මේ තුංගනි හැල්ල ආවොත්. අපිට කොයි සහල්ලාට අපි දෙවිනි ැල්ලිදී ඔබොට මත්තක ඇත්ති. විශේෂයෙන් ගොඩක් ප්‍රදේශ ලොක්්ඩවන්් කළලා. මොකද සීමාවල් කලා සංක්‍රමණ. තුට මේ වගේ අවස්ථාවල් තුගනිරැල්ල ඇවිල්ලා මතුූනොත්. අපේ ගොඩක්දේවල් කඩා වැටෙනවා. ආර්ථිකය සමාජය වශයෙන් වගේ අධ්‍යාපනය අධ්‍යාපනය කලා වැටෙනවා කියන්නේ. ඉතාමත් අප රාධ්‍ය ලංකාට තට අපේ මේ මුදරුවේ ගෙජීවිත දරු මුගේ ඉන්න දරු තන දරුවන්ගේ අනාගතයටඇලොකු වලපෑමක් වෙනවා එ නිසා මේ සැලින්සරේ කඩකඩ අධ්‍යාපනය දෙනක ුන්ට බලපෑමක් වෙනවා ගැන මේ හැවල්දේම තින අපේ ඇතේ හදා ඔබ මව ගෘහණය හැටියට සහ මේ රටේ වගකවේතු පුරවැසියෙක් විදිහෙට ඔබට තියෙනව වගකීමක ඉටු කරන්න එතමා ඔබේ පවුල මුලින් ආරක්ෂා කරන්න ඉළඟට ඔබේ වට පිටාව ආරක්ෂාවන ඉළඟට අපේ රටා රක්ෂාවන ලෝක මොන රටේ මොනතත්වය ඇති වුණත් අපි හරියට පරිස්සං වුණොත් අපි අපි පරිසං කරගත්තොත් අපිට මේ රට බේරගන්න පුළුවන්. එතකොට මොන රට කඩා වැටුනත් ආර්ථිකතින් මොන රටේ මොන ප්‍රශ්න ඇති වුණත් ඇත්තරම අපේ අපේ තියෙන එක මුතුකමත් එක්ක අපිට ත්වෙත්තක අරගල කරමින් නිස්සරහටඇන්න පුළුවන් වදන්න තාමත අපි දියුණු වෙමින් පවතිනටක් තේහිද අවුරුද්දක් එක හමාරක් මෙහෙම වෙනවා කියන්න ඒ අපේ ආර්ථිකේටලොකු හානියක් එනිසා මෙවා බලපාන ඉස්සරහට. හැමදේමල්පනා කරලා අප අපි වාරක්ෂා කරම රටාරක්ෂා කරමේ පුරවසි ආරක්ෂා කරගම මු කියන ඉල්ලීමම කරන ගම අද වයිදත සසාගචාාව නිමමා කරන්න යි සෝ දනම් වන්නේ සංගතරෝග විද්‍යාතනය විශෂන වයිද හත්්චා මුන්සිහ හත්මීට අප ස්තූතිබන්ත වෙනවා බහම ස්තූතියි ඔබේ කාලයක ඇප කමින් අප හිතවතුන් දනුවත් කරන මැදිරට පැමිීම සම්බන්ධය ඔබට.